ආයතනය නිසා වෛද්‍ය අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවයේ ඒ වගේම සමස්ත රටේ මේ පවත්වගෙන යන ප්‍රමිති විදැවැටීම නිසා ප්‍රධාන අංශ 16කට මේ ආයතනය අර්බුදයක් නිර්මාණය කරනවා. එහෙම කියනකොට ඒවකට හිටපු පාලකයන් ඒවකට හිටපු ඒ සමහර රාජිනෝන සංවිධානවල පිරිස් වගේම විවිධ අධ්‍යාපනය වෙනුවෙන් පිළි ඉන්නවයි කියන අය කිව්වේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් වෛද්‍යවරු පිරිසක් බිහි වෙනවට තිබෙන අකමැත්තට තමයි මේ කාරණයට විරුද්ධ. එතකොට එහෙම කියපු පිරිස් 2011දී අපි කියපු කාරණේ පිළිගත් එමෙති පිරිස් වලින් අපිත් එක්ක එකතු වෙලා හිටිය වෛද්‍ය සභාව විතරයි ක්‍රමානුකූලව ඒ අපේ ස්ථාවරය සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගත්තා. එවකට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිහිටියේ මෛත්‍රී පරිසිරිසේන මහත්මයා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ස්ථාවරය බවට සෛඛ්‍ය මාධ්‍ය වෛද්‍ය පීඨයක් නෙමෙයිද පිළිගත්තා. ඉන් පසුව 2015 නව රජයක් බිහි වුණා. ඒ සමගම අධිකරණ තීන්දුවක් මේ සෛඛ්‍ය ශිෂ්‍යාව ලියාපදිංචි කළ යුතු කියලා ලැබුණා. ඒ වෙනකොට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අපි දැක්ක ඊයේ එතුමා ගැන පැහැදිලි කිරීම මාධ්‍ය හරහා සිද්ධ වෙනවා. එතුමා වෛද්‍ය සභාවේ හිරේ දාලා හරි මේ ශිෂ්‍යාවව ලියාපදිංචි කරන්න ඕනේ. මේ ශිෂ්‍යාවගේ සුදුසුකම් වෙනත සෛඛ්‍ය ආයතනයේ ශිෂ්‍යාවගේ සුදුසුකම් කොළඹ වෛද්‍ය පීඨේ. කොළඹ වෛද්‍ය පීඨේ ශිෂ්‍යාවට වඩා ගුණාත්මකයි කියලා කියන්න උත්සාහ කළා. අපි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ ගැන විශ්ලේෂණය කරන්න යන්නේ. මොකද එතුමාගේ ප්‍රකාශ සහ ලක්ෂ්මන් කිරියල්ල වගේ අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ විශ්ලේෂණය කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තරම් වෙන්නේ නැති නිසා. එතකොට අපි පැහැදිලි කරලා කිව්වා රාජ්‍ය සේනාරම් අමාත්‍යවරයා දන්ත වෛද්‍යවරයෙක්. ඔහු පවා ලියාපදිංචිලා ඉන්නේ වෛද්‍ය සභාවේ. ඒ නිසා මේ වෛද්‍ය සභාව කියන තාක්ෂණික තීන්දුව දෙන ආයතනයේ තීන්දුව පිළිගන්න කියන කාරණය අවසානයේදී රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ මූලිකත්වයෙන් මේ එකතු වෙච්ච සෛඛ්‍ය විරෝධී ජනපෞර හරහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව එකතු වෙලා ජාතික මේ වශයෙන් වැදගත් සටනක් කරලා ජයග්‍රහණය කරන්න අපිට ලැබුණා. ඒතරේ ජයග්‍රහණය ලැබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ කියලා කවුරු හිතනවා නම් ඒක වැරදි. ඒ ජයග්‍රහණය මහජනතාවට ලැබුණු බව හතරව පැහැදිලි වෙනවා. අපි කිව්වා කොතරාන වෛද්‍ය පීඨයට මේ අය ඇතුල් කරගනිද්දී සුදුසුකම් පරීක්ෂා කරනවා. ඒ වගේම අපි කිව්වා ප්‍රාදේශීයනාරන්දලා කොළඹ වෛද්‍ය පීඨයටත් වඩා සුදුසුකම් තියෙනවා කිව්වට මේ අයගේ සුදුසුකම් පරීක්ෂා කරොත් මේ අයට අවම සුදුසුකම නැහැ කියලා. අවම සුදුසුකම කියන්නේ අපසෝසස් පෙර ජීව විද්‍යාංශයෙන් C2S එකක්වත් ලබා තිබීම. හැබැයි ඒ අවසාන එකකතාවයකදී රජයේ විසින් ඉදිරිපත් කරපු ගැසට් නිවේදයේදී විශ්වවිද්‍යාලයකට තේරීමට තියෙන අවම සුදුසුකම් S3ක් ලෙස සලකලා ඒවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඍජුදාස රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු ඒ නව කොතලාවල පනත හරහා අවම වශයෙන් S3ක් තියෙනවා නම් මේ අය බදව ගන්න පුළුවන් කියලා ස්ථාවරයට ආවා. ඒ ස්ථාවරයට ඇවිල්ලා බලනකොට 37 දෙනෙකුට S3ක් නැහැ. ඔබ සාමාන්‍යයෙන් දන්නවා ජනමාධ්‍ය වේදිකුණත් තමන්ගේ අවම සුසුකමක් කියන එකක් තියෙනවා. මේ S3 තුනක් ගැන අපි කතා කරන්නේ. මේ කතා කරන්නේ රායිසේනාරන්දර කතා කරන කොළඹ වෛද්‍ය විද්‍යාලයේ තියෙන A3ක් අරගෙන මෙරිට් එකේ කුසලතාවයේ ඉහළම ලකුණ ගැන නෙමෙයි. මේ ලංකාවේ අපසෝස උසස් පෙළ ලියලා ලංකාවේ අපසෝස උසස් පෙළ සමත් වෙන්න S3 තුනක් ගන්න බැරි වෙච්ච පිරිසක් සහ S3 තුනක් විතරක් ගත්ත පිරිස ගැන මේ කතා කරන්නේ. එතන අවම සුසුකම වෙච්ච S3 තුනක් ගත්ත අයම කොතලාවල වෛද්‍ය පීඨයට බඳව ගත්තා. එතකොට අඳුරගත්තා 37 දෙනෙක්. 37 දෙනෙක්
අවමෝෂයෙන් S සමාරූප තුනක් නැහැ. ඒ කියන්නේ සමාරූප F3යි, සමාරූප F2යි, S1යි, සමාරූප S2යි, F1යි. ඒ කියන්නේ විෂයන් තුන සමත් වෙලා නැහැ. එතකොට මෙන්න මෙහෙම පිරිසක් තමයි සයිටම් ආයතනයෙන් වෛද්‍යුල් කරන්න හැදුවේ. එතකොට මේකෙදි සයිටම් ආයතනේ කාලෙකදී ගියා අපි වෛද්‍ය උපාධිධාරීන් හැදුවා කියලා. එතකොට වෛද්‍ය උපාධිධාරීන් හැදුවා කියද්දී සියලුම පනත්මකින් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලුම පාර්ශ්ව පිළිගත්තා මේ ඇයට මේ දේවතින දැනුම මදි වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්න. හැබැයි දිගින් දිගටම සිය නීතිඥයින්ගේ උපදෙස් මත යම්කිසි දරුවෝ පිරිසක් මේ වෙනකොටත් 81 දිනේ කොතලාවල වෛද්‍ය පීඩේට ඇතුළු නොවි ඒ අය කියමින් ඉන්නවා අපි සයිටම් වෛද්‍ය උපාධිධාරීන්. ඒ අය එකට ආඩම්බර වෙනවා ඇති. නමුත් අපි අහන්න කැමති මේ සයිටම් වෛද්‍ය උපාධිය ඔබට පුළුවන් අන්තර්ජාලයට කියලා බලන්න. මේ සයිටම් වෛද්‍ය උපාධිය ලෝකයේ මොනම රටක වෛද්‍ය සභාවක් පිළිගන්නවා. අපි තුම ලංකාවේ වෛද්‍ය සභාවේ ඉන්න අය කුවකයි කියලා කියනවා නම් මීට වඩා වෙන වෛද්‍ය සභාවල මේ ආයතන අන්තර්ජාතික වශයෙන් පිළිගන්න තියෙන්නේ කිසිම වෛද්‍ය සභාවක මේ ආයතනය පිළිගන්නේ නැහැ. එතකොට එහෙමනම් මේ දරුවන්ට සිද්ධ වෙන්නේ මොකද? කිසිම වෛද්‍ය සභාවක පිළිගත්තරේදී වෛද්‍ය උපාධියක් තියනවා කියලා ඒ අය ඇවිල්ලා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඉල්ලනවා. එතකොට ශේෂ්ඨාධිකරණයට අර අභ්‍යාචනාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරපුවා. ශේෂ්ඨාධිකරණයේ කොට අභ්‍යාචනාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරන්න මේ මෙයාට අවශ්‍ය කරන ලියාපදිංචි ඉල්ලීමේ වැඩ කටයුතු ආරම්භ කරනවා. එතකොට වෛද්‍ය සභාව ඉතා පැහැදිලිව මේ දරුවට ලියලා ඇව්වා. ඒ වගේම රුපියල් ලක්ෂයක මුදලක් වෛද්‍ය සභාවෙන් ගෙවන්න කියලා නියම කරා. ඒ රුපියල් ලක්ෂයක චෙක් මත ඒ දරුවට යොමු කරා. කරලා ඉල්ලීමක් කරා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබීමට නම් ඔබගේ අයදුම් පත්‍රය වෛද්‍ය සභාවට යොමු කරන්න. එතන වෛද්‍ය සභාවට යොමු කරන අයදුම් පත්‍රය දෙනවා. ඉගෙනගත්ත පාසල, ඉගෙනගත්ත ඒක ඕලෙවල් කරපු අවුරුද්ද, ඕලෙවල් ප්‍රතිඵල, උසස් පෙළ ප්‍රතිඵල මේ වගේ කාරණා ගණනාවක් ඒකේ තියෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය ඔබේ ආයතනයේ උනත් සමාහරණ ගේට්වේ ඇතුළු වෙනකොටත් අර පොඩි ෆෝම් එකක් පුරවලා දීලා යන්න ඕනේ. එතන වෛද්‍ය සභාව කියන්නේ මේ රටේ වෛද්‍යවරු ලියාපදිංචි කරන ස්ථානය. එතන ශේෂ්ඨාධිකරණය කියන්නේ අභියාචනාධිකරණය කිව්වා වගේ මේ දරුවව ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා. එතන මුදල් ගෙවන්න කිව්වා. එතන මේ මුදල් ගෙවලා දිනවා. එතන මේ දරුවට කියනවා අපි ඔබ ඇවිල්ලා ඔබගේ අයදුම් පත්‍රය පුරවලා දෙන්න ඔබගේ තියෙන සුදුසුකම් එක්ක. එතකොට ඒ සාමාන්‍ය සීමාවාසික පත්වීම ලබා දීමට ආසන්නේ තමයි අපි ඒ කියන්නේ මොනවාද ප්‍රොවිෂනල් රෙජිස්ට්‍රේෂන් කියන්නේ తాවකාලික ලියාපදිංචි ලබන්නේ. මොකද తాවකාලික ලියාපදිංචි රජයේ වෛද්‍යාලයෙන් දැන් පිටවෙච්ච දරුවෝ ඉන්නවා. ඒ අයටවත් తాවකාලික ලියාපදිංචි ලබා දෙන්නේ නැහැ සීමාවාසික පත්වීම ලං වෙනකම්. ඒ කියන්නේ සීමාවාසික පත්වීම ලබා දෙන්න දවස් 4කටව 5කට පෙර තමයි මේක ලබා දෙන්නේ. මොකද එහෙම නොවුනොත් යම්කිසි අනතුරක් තියෙනවා මේ සීමාවාසික පත්වීම සඳහා ලබා දෙන తాවකාලික ලියාපදිංචි පාවිච්චි කරලා යම්මා ගිහිල්ලා විවිධ ස්ථානවල වෛද්‍ය මධ්‍යස්ථානවල වැඩ කරනවා. මොකද తాවකාලික ලියාපදිංචි ලබා දෙන තව විශේෂඥ වෛද්‍යරු යටතේ කටයුතු කිරීම සඳහා පමණයි. අපේ ලියාපදිංචියක් කියන එක දුන්නාට පස්සේ ඒ පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ දරුවට ඒ අදාළ ක්‍රමවේදය යාම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනවා. එතකොට මේ දරුවා තෝරගන්න ක්‍රමවේදය තමයි අයදුම් පත්‍රයක් යොමු කරනවා වෙනුවට ඒ අදාළ ලිපි ලේඛන පවා නඩුවකට ගොනු කරමින් වෛද්‍ය සභාව එයව ලියාපදිංචි නොකිරීම නිසා වෛද්‍ය සභාව අධිකරණයට අපහාස කිරීමක් කරලා තියෙනවා කියන කාරණේ මත පදනම් වෙලා අධිකරණ කටයුතුකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අනිත් දරුවෝ කීප දෙනෙක් විතර තමන්ගේ අයදුම්පත් ඉදිරිපත් කරනවා. වෛද්‍ය සභාවේ නීතිඥයන්ගේ මතය තමයි තීන්දුවක් ලබා දෙන තින් එක ශිෂ්‍යාවකට ඒ ශිෂ්‍යාව අද වෙනකම් අයදුම්පත් ඉදිරිපත් කරලා නැහැ. හැබැයි දැන් ගියා අයදුම්පත් ඉදිරිපත් කිරීම වගේ සරල කාරණයක් තියෙද්දී ඊට වඩා සංකීර්ණ වෙච්ච අධිකරණ ක්‍රියාමාර්ගයට ඒ දරුවා ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙලා තිනවා දරුවා අධිකරණයේ මේක සම්බන්ධයෙන් තීන්දුවක් දෙනවා.
ගරු අධිකරණයේ තීන්දුව කළ යුතුව තියෙනවා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කරලා මේ ලියාපදිංචිය දීලා නැද්ද? එහෙම නැත්නම් මේ ක්‍රියාපටිපාටි සිද්ධ වෙච්ච යම් කිසි අඩුපාඩුවක්ද කියන එක බලන්න. ඒත් අපිට තියෙන ගැටලුව මේක නෙවෙයි. අපි කියන්නේ මේ දරුවන්ට ඒ දරුවන්ගේ දෙමාපියෝ සමහර අපිට කතා කරනවා. ඒ දරුවන්ගේ දෙමාපියෝ කියන්නේ ඒ අයගේ පිරිසක් මේ කොතලාවල වෛද්‍ය පීඨයේ ලියාපදිංචිය ලබා ගන්න කැමති. හැබැයි මේ පිරිසට තවත් පිරිසක් බලපෑම් කරමින් ඉන්නවා. එතකොට අපි අහන්නේ තමන්ගේ දරුවා දැන් ඔබ දන්නවා 2009 ඇතුළේ ඉච්ච දරුවෝ මේ. අද 2018 තව දින කිහිපයක 2019. අවුරුදු 10ක් වෛද්‍ය විද්‍යාලයක හිටියා කියනවා වෛද්‍ය රුණා කියනවා. හැබැයි තාමත් වෛද්‍යරණේ වැඩ කරන්නේ. එතකොට මේ දරුවෝ වෛද්‍යවරු වෙන්න තරම් ඉගෙන ගන්න සුදුසුකම් දරපු දරුවෝ හැටියට එයා කියන විදිහට. මොකද මේ කියන කණ්ඩායම් තුන ඔබ දන්නවා අම්මම කලින් කිව්වා 37 දෙනෙක් අපොස උසස් පෙළ S3 නැත්තේ අර SB දිසානායක ඇමතිවරයා කියපු විදියට මේ සියලුම සුදුසුකම් සපුරපා විතරයි අරන් දෙන්නේ A3 B3 එහෙම ගත්තාය තමයි ගත්තේ කියලා UGC එක ඉන්වෝල් වෙලා තෝරගත්ත වෙලාවෙත් S3 නැති 37ක් ඉඳලා තියෙනවා. මම කියනවා රෙක්‍රූට්මන්ට් ප්‍රොසීඩියර් එක හොඳටම ගෙනිච්ච කාලෙක අර කණ්ඩායම් තුන ඒ කිසිදු නියාමනයකින් තොරව හිටපු කාලේ ගත්ත 81 දෙනෙක්. එතකොට රජයේ වෛද්‍ය නායක සංගමේ සමාජිකත්ව අතරේ සහ ජනතා අතර මතයක් තියෙනවා මේ 81 කී දෙනෙකුට S3 වන් නැද්ද? කී දෙනෙක් ගේලවල් කරලා නැද්ද? මොකද නෙවිල් ප්‍රනාන්දු මහත්තයා මේ දාගත කඩයක්. එතකොට මට විරුද්ධව අපහාස නඩුවක් මොනු කරලා තිබුණා කවුතුරු උසාවියේ? එතකොට මට විරුද්ධව කඩුලු උසාවියේ අපහාසයක් මොනු කරලා තිබුණා? අපි මේක ශක්තිති ගණයේ ව්‍යාපාරයක් කිව්වා කියලා. අපි කොහොමද කියවලා තමයි. අදටත් කියනවා. ඒ නඩු දෙකම ඉල්ලාස් කරගත්තා. අපෙන් ඉල්ලීමක් කරලා. අපි වන්දි ඉල්ලන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ඉතින් පැහැදිලි ඉන්නේ වෙල්ප්‍රනාන්දු මහත්තයා මේ කරලා තියෙන්නේ ශක්තිති ගණයේ ව්‍යාපාරයක් තමයි. ඒකේ මේ අන්තිම කොටසේ මේ එක දරුවෙක්ව පාවිච්චි කරමින් ඒ දරුවට අදාළ සුදුසුකම් දෙන්න ඒ දරුවට තියෙන්නේ වෛද්‍ය සභාවට අයිතු පත්‍රයක් ඉදිරිපත් කරන්න. එහෙම නොවි විවිධ උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නවා. අපි තා පැහැදිලිව කියනවා. අපි මේ රටේ ජනතාවට සහතික වෙනවා. මේ රටේ අවම වශයෙන් S3ක්වත් නැති සයිටම් කිසිදු කෙනෙක් වෛද්‍ය සභාවේදී අපදිචු වෙන්නේ නැහැ. S3 දක්වා අඩුලා තියෙන කොතරාවල හරහා આવොත් විතරයි. ඒ කොතරාවල විශේෂ විධිදන පනත හරහා විතරයි. S3 පාට අඩු කරලා තියෙන්නේ. මේ වෙනකොට තියෙන මිනිමම් ස්ටෑන්ඩඩ් ගැසට් එක තියෙන්නේ C2S එකක්. ඒතර ඔබට උනත් තේරෙනවා රටේ වෛද්‍යවරුක වෙන්න S3වත් නැත්තම් ඔබ සූදානම්ද S3වත් නැති වෛද්‍යවරුකින් ගන්න. ඉතින් අපි දන්නේ රයිසෙලරන් දැමතිවරයා ඒ කාලේ කිව්වා මේකේ ගොඩාක් සුදුසුකම් දිනා ඉන්න කියලා මොන සුදුසුකම්ද කියලා අපි දන්නේ. මොකද මේ ඊයේ අපිට හම් වෙච්ච ලිපි කරු වල තියෙනවා ප්‍රයිසර් අරන්දමතුමාගේ කිරුවා ගැන දැන් මාධ්‍යවල යනවා. ඒතර ඒ ලිපි කරු අපිට ලැබිලා තියෙනවා. ඒතර ඒ වගේ සුදුසුකම්ද දන්නේ නැහැ. ඒ කියන්නේ එතුමා ගණන් හදන විදිය, එතුමා සාමාර්ථ බලන විදිය වෙනස් ක්‍රමයක්ද දන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විතර බලමු. ටෙන්ඩරයක් දෙනවා නම් අඩුම බිලට හෝ තාක්ෂණික තීරණේ දින කණ්ඩායමට දෙන්නේ. එහෙම නොකර දෙන ක්‍රමවේද දිනවා අපි දන්නේ නැහැ. ඒ වගේ වෛද්‍යවරුත් බිහි කරන්න ඊටවද දන්නේ නැහැ. සියල්ල මුදල් මත තීරණය කරන්න හදපු සමාජයක අපි දිගටම ඉල්ලුවා ප්‍රයිසර්ව නැපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශ ඉවත් කරන්න. ඊට පෙර අපි ඉල්ලුවා 2015 රවි කරුණානායක අමාත්‍යවරයා මුදල් අමාත්‍යකමෙන් අයින් කරන්න කියලා. ඒක 2017 විතර නොකොට මට මතකයි ඉවත් කිරීම සිද්ධ වුණා. ඉවත් කිරීම නෙමෙයි ඉවත් වුණා. සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලන්න කරපු සටනේ අවසාන ප්‍රතිපල අපි දැක්කා. අපි ජනාධිපතිතුමාගේ ඉල්ලුව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කරන්න කියලා සමස්ත රජයේම ඉවත් කළා දින. අපි කියන්නේ රාජිත් සේනාරත්නලා වගේ අය අර කියන්නේ ගමකට උනත් ගම නසන්න කවුරු හරි ඉන්නවා කියන ඒ වගේ. ඉතින් ඒකින්ද රාජිත් සේනාරත්න ඇමතිවරයා කියපු දේ සුදුසුකම් S3ට අඩුද කියලා ප්‍රශ්න අපිට දිනවා. කොහොමද අපි බලාපොරොත්තු වෙනවා මේ 81 දෙනෙක් වෙන ශිෂ්‍යයින්ට ඔවුන් තේරුම් ගත යුතු කාරණේ තමයි ඔවුන්ට රටේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලැබීම සඳහා
ගතිතු අවම සුසුකමක් තියෙනවා. රටේ රෝගීන්ට බෙහෙත් දෙන්න ඒ රටේ රෝගීන්ට සත්කාර සේවා පවත්වන්න යන අවම සුසුකමක් තියෙනවා. එහෙම නැති අයට වෛද්‍යවරයා වැඩ කරන්න අපහසුයි. ඒ වගේම ඔබ දකින්න තියෙන්නේ මාධ්‍ය අපි දැක්කා. ඒ වගේම අපිට අදාළ ආයතනයක් නැගින් ලිපිගුණයක් ලැබිලා තියෙනවා. පසුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුනා කියන ටෙන්ඩර් ගනුදෙනු සම්බන්ධයෙන් මේ කාර්ය සම්බන්ධයෙන් අපි මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙනවා. සෞඛ්‍ය ලේකම්වරිය දැනුවත් කරලා තියෙනවා. අපිට මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් ගනුදෙනුව සිද්දෙච්ච ආකාරය පිළිබඳ වාර්තාවක් ලබා දෙන්න අපේ සහකාර ලේකම්වරයගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තිනවා. ඒ අය මේ දින කීපේ ඒ වාර්තාව සකස් කරයි. ඒ වගේම ඉතා පැහැදිලිව අපිට පේන තියෙන කාරණා තමයි බැලූ බැලමට පේන තියෙන කාරණා තමයි. ඒ වගේම මීට කලින් අපි මේක කිව්වා. ඒ වෙනකොට ඔබ දන්නවා රයිසරන් දැමතිර හිටි රජී. අද මම දැක්ක මාධ්‍ය ආයතන කීපයක් වාර්තා කරලා තිනවා. පසුගිය කාලේ රජයේ කැබිනට් ප්‍රකාශ කරන අද තමයි එතුමා හිටියේ. ඒතකොට එතුමාට විරුද්ධව කියන ඒවා බොහොමයක් මාධ්‍යවල අපි දැක්කේ නැහැ. නමුත් අපි සතුටුයි අද වෙනකොට මේ කාරණා මාධ්‍යවල ප්‍රධාන අංගයක් වීම සම්බන්ධයි. අපි මීට කලින් කිව්වා කාච සම්බන්ධයෙන් අක්ෂිවිශේෂඥ වෛද්‍යරුන්ගෙන් අහන්න නැතුව කරපු ගනුදෙනු සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි කිව්වා මේ පිළිකා ඖෂධ ගෙන්නුවේ කවුද, ඒ අයට දෙන සම්බන්ධකම්, ඥාති සම්බන්ධකම්, ඒවා මොනවද කියන කාරණා වෙනමයි. ඒවා ඔබට තේරෙනවා. ඔබට එකින් එක මම විතර විස්තරාත්මකව කියලා තියෙනවා. ඒතන ඒ සම්බන්ධතා සියල්ලම තියෙද්දී අපි අහන්නේ අඩුම ගානේ මේ රටේ පිළිකා විශේෂඥ වෛද්‍යරුගේ සංගමය මේ ඖෂධ දෙකට කැමති නැහැ. කැමති නැති වෙන හේතුව පැහැදිලිව කියලා තියෙනවා. මේක ලෙඩ්ඩු 100කටත් අඩු ප්‍රමාණයක තමයි පරීක්ෂණය කරන්නේ. ඔබ දන්නවා පරීක්ෂණ මට්ටමේදී තියෙන ඖෂධ මට්ටමක තිබුණේ කියලා. ඒතරම් පැහැදිලි කළා කියනවා. මුල් අවස්ථාවේ මේක භාවිතයට ගත නොහැකි කියලා. එහෙම කියද්දී රාජසේරම දැමතිවරයා තමන්ට අවශ්‍ය පරිදි එම ඖෂධ ගත්ත බව තමයි අපිට පේන දින බැලු බැලමට. මම හිතන්නේ මේවා දැන් මේ සම්බන්ධයෙන් කතා කිරීමට පටන් ගැනීම. පයින් ඉදිරියේ දුණත් මේ රටේ ඇමතිවරු යම් කිසි ප්‍රතිපත්තියකට අනුගත කරන්න වැදගත් වෙයි. එහෙම නොවුනොත් හැමදාම ඉන්න ඇමතිවරුන්ට බණින සමාජයක අපිට ඉන්න වෙයි. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ දේශපාලනේ රස්සාවක් කරගත්ත, එහෙම නැත්නම් දේශපාලනේ ව්‍යාපාරයක් කරගත්ත දේශපාලකයෝ නෙමෙයි රට රෝලන්නේ. රට ගැන හිතලා තීරණ ගන්න දේශපාලනේ වරප්‍රසාද වලින් ජීවත් නොවන, තමාට ජීවත් වීමේ හැකියාවක් තියෙන දේශපාලනය උදෙක් සමාජමය සත්කාරයක් සඳහා පමණක් කරන දේශපාලඥ පිරිසක් රටට බිහි කරගන්න. ඔබ දැක්ක පහු පිටිගේ ඔබගේ මාධ්‍ය වලින් වාර්තා වුණා. අද උදේ මේ පැත්තේ ඉන්න කෙනා අනිත් පැත්තේ තියෙන ආයුධයෙන් මේ පැත්තේ තියෙනවා. ඉතින් එහෙම දේශපාලනයක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා මේ මං හිතන්නේ මේ ලැබෙන ලිපිගොනු ඉදිරිදී තව ලැබෙයි. මේ එක ඇමතිවරයෙක් ගැන අපිට ලැබුණ එක පැමිණිලා ඉතින් බලාපොරොත්තු වෙනවා. අපි මේ රටේ රෝගීන්ගේ ජීවිත බේරගන්න ඇවිල්ලා සේවය කරන පිරිසක් ඇරෙට අද මගේ මාධ්‍යයේදී දෙවසාවීන් ප්‍රශ්න කරා. මේ රට මේ තියෙන වාතාවරණය අන්තර්ජාතික වශයෙන් පහළට වැටෙනවා. දැන් අපි අන්තර්ජාතික වශයෙන් කොතනද ඉන්නේ? ඒ කියන්නේ එහෙම බැලුව බැලමට හිතනවා අපි ලොකු තැනක ඉඳලා පහළට වැටෙනවා. පහළට වැටෙනවා ඉතින් කොතන ඉඳලා තව පොඩ්ඩක් පහළට වැටෙනවා. දැනට ලංකාවේ ඉහළ තැනක තිබුණා නම් තිබුණේ ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය දර්ශක විතරයි. ඊට පස්සේ යම් පිළිගැනීම තුන අධ්‍යාපනය. ඒතරේ අධ්‍යාපනයටයි සෞඛ්‍යටයි මේ දේශපාලනිය දිගින් දිගටම මොකද කරන්නේ? මේ දිගින් දිගටම මේකේ දින ප්‍රවිතිය නැති කරන්න උත්සාහ කරනවා. ඒකම අපි කතා කරනකොට අපිට දේශපාලන ලේබල් ඇති. අපිට දේශපාලන පක්ෂයේ කුමක් වුවත්, පාලනය කරන පක්ෂයේ කුමක් වුවත්, විපක්ෂයේ කුමක් වුවත්, රජයේ වෛද්‍ය රාජකීය සංගමේ අදහස රටේ තිබෙන දත්ත මත, රටේ දකින්න තියෙන රටට සිදුවීම් දීමක විතරයි පදනම වෙන්නේ. ඒ නිසා කාලෙකට අපි දේශද්‍රෝහීන්ගෙන් දේශප්‍රේමීන්ද කියන එක තෝරගන්න වෙනවා. තවත් කාලෙකදී අරවාදීන්ද මේවාදීන්ද කියලා තෝරගන්න වෙනවා. නමුත් රජයේ වෛද්‍ය රාජකීය සංගමේ 1926 ඉඳන් තමන්ගේ ගමනක් යනවා.
ඒ සඳහා පෙළ ගැහෙල දිනෝ මම හිතන්නේ අපි ඉදිරියේදී තව කරුණු ලබන සතියේකට අනාවරණය වෙයි ආදාර කමිටු වර්තනය පස්සේ ඔක්තේ මොකද්ද ඔබතුමා ඒක විස්තරදෙන්නේ නැහැ කොහෙද මේ ෆයිල් එක ඕගොල් මාධ්‍ය වාර්තාකරුවන් අවශ්‍යත දෙකක් පිළිකා අවශ්‍යත දෙකක් පෞගිය සෞඛ්‍ය මන්ත්‍රීවරයා විසින් මිලදී ගත්ත කාරණේදී මුල්ලි මේ වංචාවක් කරලා තියෙනවා කියන කාරණේ තමයි මේ ලියකියවල සහාය මාධ්‍ය වාර්තාවල අපි දැක්කේ යනවා ඒ අදාළ ලියකියවල අද වෙනකොට අපේ කාර්යාලයට ලැබිලා තියෙනවා මීට පෙරත් අපි මේ කාරණේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරලා තියෙනවා මීට පෙර මේ ආණ්ඩු මාරුවට පෙර අපේ දේවරකට මාධ්‍යවල වාර්තාවල තිබුණා නමුත් අපි මේ ඒ අදාළ කමිටුවේදී මේ විශේෂඥ වෛද්‍යරුන්ගේ අදහසත් ලබා ගනී මේ ඇත්තම තත්ත්වය මොකද මේකේ තියෙන මිල ගණන් එක්ක අපිට ඕන නම් ඒ අදාළ ෆයිල් එක අපිට ලබා දෙන්න පුළුවන් මිල ගණන් එක්ක යම් අඩු මිල ගණන් තියෙදි වැඩි මිල ගණන් වලට දුන්නා ඒතකොට අපි දන්නවා ටෙන්ඩර් පරිපාලිතදී කරන වැඩකටු තියෙන වෙනම ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි එකක් ඒ ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි එකට ඔන්කොලොජිස්ට්ලාගේ ඇසෝසියේෂන් එක ගත්තේ නැහැ කියන ප්‍රශ්නයක් තියෙනවා ඒතකොට ඒක ගැන දන්න ඉතින් මේ වරායසිරල් දැමතුමා මේ සියල්ල දන්නත් අපි දන්නේ නැහැ එතුමා කොයිලා කරි ප්‍රකාශ කරොත් මම පිළිකාව විශේෂඥ වෛද්‍යවරයෙක් පිළිකාව කියන දන්නවා කියලා ඒතකොට තියෙන්නේ එතුමාගේ සුදුසුකම් සහ පිළිකාව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් බලන එක නමුත් මේ වෙනකොට අපිට පේන්න තියෙන දේ තමයි සාමාන්‍ය රජයේ වෛද්‍යරාගේ සංගමන ඒ වගේ විශේෂඥ ක්ෂේත්‍රයක් ගැන කතා කරනකොට ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනයේ ආහාර ප්‍රමේයයක් තියෙනවා එහෙම සිද්ධ වෙලා නැහැ ඉතින් අපි ඒක ගැන එහෙම ඒ විද්වත් ක්ෂේත්‍ර වලට අමුකම් දෙන සමාජයක් දී කල යුතු තියෙනවා රාජිතමත්තුමා ඒ දවසල ප්‍රකාශ කරේ මේ ඖෂධවල මිල මේ හොඳ බ්‍රෑන්ඩ් වල තියෙනවා කියනවා කියලානේ ඒ අනුව මේ පිළිකා විශේෂඥයන් ඇයි ඒ අලුතෙන් රුසියාවෙන් ගෙන්නපු මේ ඖෂධය පිළිබඳව ඔබතුමා කියන ඒ දෙකට ඇයි විශේෂඥයෝ විරුද්ධ වෙලා තියෙන්නේ නැහැ පැහැදිලිව කියනවානේ මේ ලිපිය තියෙන මන්දාව ඒකම කියනවා මේක අදාළ රටේ ලියාපදිංචි කිරීම සිද්ධ වෙලා නැහැ අපිට දිනනකොට සාමාන්‍ය ඕනම ඖෂධයක් තමන්ගේ රටේ ලියාපදිංචි කරන්න ඔවුන්ගේ ලිපිය තියෙනවා ඒ වගේම වුන් කියනවා මේ තාම රෝගීන් 100 දෙනෙක් විතර තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. ඒතකොට අපි ඊළඟට පරීක්ෂණ මට්ටමට දාන්න අපේ රෝගීන්ද? ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද මේ ඖෂධ සමහර හදන සමාගම් ඔවුන්ගේ ඖෂධය රිසර්ච් කරන්න සමහර රටවලට දෙනවා. ඒතකොට එහෙමද අපි ගත්තේ? එහෙම ගන්න නම් මෙච්චර මුදලක් දීලාද ගන්න? එහෙම ගන්න අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතකොට එයා පැහැදිලිව කියලා දෙනවා මේකෙන් අපි බලාපොරොත්තු වෙන අවසානයේ බලාපොරොත්තු වෙන රෝගීන්ගේ සුරක්ෂිතතාවය ලැබෙන්නේ නැහැ කියන කාරණා. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ කළමනාකර අධ්‍යක්ෂක ඔය ගනුදෙනු මැද්ද ඉන්නෝ කියලා කියනවා. ඒව තමයි අපි මේ ෆයිල් මයික එකේ අපිට ඒ ලැබුණු ලියකිය විදිහවල ගොඩාක් දේවල් තියෙනවා. විවිධායකේ ඥාති හිතවත්කම් මේ අයගේ හිතවත්කම් දෙනක. ඒතකොට ඒ අපිට වැදගත් ඥාති හිතවත්කම් කියන මාධ්‍ය වෙන්නට ඔයාලත් මාධ්‍ය ගවේෂණාත්මක මාධ්‍ය වෙන්න කියලා පිරිසක් ඉන්නවා. ඒ අයට පුළුවන් ඒවා ගන්න. අපිට වැදගත් වෙන්නේ මේ ඖෂධයේ ගෙනාපු විදිය හරියට සහ ඒ ඖෂධයේ ජනතාවට බලපෑම මොකක්ද? ඒ හරහා රටේ ජනතාවගේ මුදල් හොරකම් කිරීමක් සිද්ධ වෙනවා. ડોક્ટર මේ දැන් ඕක ගෙනල්ලා අවුරුදු දෙකක් විතර වෙනවනේ නේ. එතකොට ඒ කාලය ඇතුළත මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවද? ඒක තමයි දැන් ඒවා මෙහෙමනේ දැන් ඒ විශේෂඥ වෛද්‍යවරියට යම් කිසි බලපෑම් සිදු වුණා කියලා කියනවා. ඒ අදාළ රෝගීන්ට මොකක්ද? එහෙමද? ඒතකොට ඒවා හොයන්න ඖෂධයක් දුන්නාම ඒක ඉෆෙක්ට් එක හොයන්න ඒකම මේ රිසර්ච් එක කරන්න ඕනේ. නැත්නම් නිකන් දැන් මේ ලෙඩකට දෙන එක කියලා ගැන බලන්නේ නැහැ. ඒතකොට එහෙම එකක් කළ යුතුව තියෙනවා. මම ඒක ගැන අතිකර ජනාධිපති මාතුණා මැදිහත් වෙලා මේකේ මෙහෙම ගැටලුවක් දැන් සමාජයට ඇවිල්ලා තියෙනවා. ඒ කතිකාවත හරහා මේක සිද්ධ වුණාද? ඒතකොට මම කියන්නේ ඒක රාජස්ථාන දෙමතුමාට මේ සාධාරණයක් නේ. එතුමා කරපු වැඩ පිළිලා හරිද වැරදිද කියලා හොයන්න කොමිෂන් සභාවපත් කරන්න පුළුවන්. ඒතකොට එතුමා නිවැරදි වෙලා තියෙනවා. එතුමාට දෙකින් නිවැරදි වෙන්න පුළුවන්. මොකද රාජිනාන තුමා මීට කලින් මේ වගේ චෝදනාවට ලක් වෙලා තියෙනවනේ පරිණත තවත් දෙන්නේ. ඒ උතුමාට සාමාන්‍යයෙන් දැන් ඔයද සිද්ධි දුනාට පස්සේ සංගමයක් කරලා වර්තා කරනවනේ. නෑ සංගමයක් කරන්නේ මේ දවස ගානේ රෝගියෙක් අද මිය ගියා එහෙම වර්තා කිරීමක් සිද්ධ වෙන්නේ නෑ. රෝගීන් මිය යන එක සිද්ධ වෙනවා. නමුත් ඒ ඖෂධය දීපු අය ඒ මිය යාම සඳහා මේ එක වැඩ කරාද නැද්ද කියන මේ ප්‍රතිඵල ලැබුණාද නැද්ද කියන එක වෙනම කොහෙද බලනවා. සම්බන්ධ වෙලා නැද්ද නේද සම්බන්ධ වෙන්න කියන්නේ ඒක කවුරු ආරම්භ කරන්න බෑ නිකන් ගිහලා අපිට රෝගින්ගේ විස්තර හොයන්න බෑ ඒක ජනාධිපතිතුමා හොයි බලයද නැත් මේ වෙනකොට ජනාධිපතිතුමා හරි දෙන්නේ සියලුම අවකාශ දෙනවා නන්දනේ තුමාට පුළුවන් මේකට මැදිහත් වෙලා ඉවරක්ද
හරි ඔයාලට තේරු බලද්දි මේ කියන කාරණා ඇත්තද කියලා. මාධ්‍යවේදීන් තමයි මහන්නේ නැතු. අපේ කටින් මරන් අපේ ළමින්ම ලියන්න කියලා කවුරුගේ මාධ්‍යවේදීන් කියන අයවත් වගේ කීමක් තියෙනවා. දේශපාලකින් හදන වගේම. ඔයාලා මේ ගැන හොයලා මේ අයගේ ඔබ කිව්වාගේ SPC කී චාමන්ට මේ කම්පැනි එහෙම තියෙන්න බෑනේ. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් නේ. කාරණේ ගන්න පුද්ගලයාට යම් කිසි සමාගමක් එක්ක ඥාති සම්බන්ධකම් එහෙම තියනවා කියලා චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ චෝදනාවෙන් නිදොස්සෙන එක ඕකේ පාර්ශ්වෙන් සිද්ධ වෙන්න ඕනේ නෝ. දෙවෙනි කාරණය මාධ්‍ය වලටත් ලොකු අගකීමක් තියෙනවා මේ වගේ හොයන එක. මගේ මේ විෂයපතේ සම්බන්ධ නිසා. නෑ විෂයපතේ කියන එක මේක හරියම පුරුල්නේ දැන් විෂයපතේ. මේකේදී කාරණේ හොයාගන්න තියෙන්නේ. මේක ඥාතියද කියලා. ඒක හොයන එක තමයි අපේ විෂයපතේ.